ඉතාමත් සන්තෝෂ දවසක්. මොකද මේක මගේ පළවෙනි අත්දැකීම බබාලා හයක් එක්ක අම්මා කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා එයා රැකබලාගෙන නිරෝගීව දරුවෝ හැදෙනෙක් බිහි කරන්න ලැබීම ගැන. දැන් මුලින්ම අපි මම කතාව පටන් ගන්නම් කොහොමද අම්මා අපි ගාවට ආවේ කියලා. මුලින්ම අපි මා ගාවට ආවේ අම්මා සති 9 10 වෙනකොට තමයි ආවේ. ඒ අවස්ථාවේ අපි මුලින්ම තීරණය කරා ගර්භාෂයේ ඇතුලේ කොහොමද බබාලා ඉන්න විදිහ ගැන. මොකද තනි බබෙක් ඉන්නවා වගේ නෙමෙයි බබාලා ගොඩක් ඉන්නකොට අපිට මේ හරි බබාව හැම අවස්ථාවෙම මේ විදිහට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔක්කොම වරදිනවා. අපි අද එක බබෙක් ගැන හිතාගෙන හෙට වෙන බබෙක් ගැන තීරණ ගත්තොත්. ඒක මුලින්ම අපි කරේ මැප් කරපු එක බබාලා කොහොමද ගර්භාෂය තුළ ඉන්නේ කියලා. ඊට පස්සේ දැන් පළවෙනි දේ තමයි අපි දන්නවා එක බබෙක් ඉන්නවා නම් කොහොමද කරන්න ඕන ආකාරය ගැන ඒක පොත්වල ලියලා තියෙනවා. අපේ ගයිඩ්ලයින් වල තියෙනවා. දෙන්නෙක් આવත් අපිට ඒ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකත් පොත්වල තියෙනවා, ගයිඩ්ලයින් වල තියෙනවා. තුන්දෙනෙක් හම්බුනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තුන්දෙනාට වඩා වැඩි වෙනකොට මොකද ලෝකේ ප්‍රතිශතයක් වශයෙන් ඉතාමත් අඩු හින්දා බබාලා 6 දිනක් එක්ක අම්මලා ප්‍රෙග්නන්ට් වෙන එක කොහොමත්ම මේ කොහොමද මේ ප්‍රෙග්නන්සි එක රැකබලා ගන්න කියලා කියලා නැහැ කොහෙවත්. ඒතර ඒක තනිකර අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් තමයි ඒක කරන්න වෙන්නේ අපිට. ඒතර අපි දැන් උදාහරණයක් කිව්වොත් එහෙම බබාලා දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් සාමාන්‍යයෙන් නිර්දේශ කරනවා ඩිලිවර් කරන්න කියලා සති 36 37 අතර. තුන්දෙනෙක් ඉන්නවා නම් සති 35 ගන්න කියලා නිගමනය කරනවා. ඒක කොහෙවත් හොයාගන්න බැරි නෝ අපිට 6 දිනක් ඉන්නකොට කොයි කාද හොඳ කියලා. ඒතර ඒ වෙලාව අපි බැලුවේ අම්මගේ සෞඛ්‍ය ඉතාමත් හොඳට යන අවස්ථාව දක්වවත් බබාලා 6 දිනාගෙම සෞඛ්‍ය අපිට පුළුවන් තරම් යන්න පුළුවන් විදිහට යන තත්ත්වයක් දක්වවත් අරන් යන්න. මොකද අපි කලින් ගත්තොත් ඕන්ට වෙලා කලබල වෙලා බබාලා ගොඩක් අඩු මාසෙන් හම්බ වෙනවා. එතකොට සංකූලතාව වැඩි වෙනවා. ඒතකොට අපි මේක ටීම් වර්ක් එකක්. අපි ගොඩක් වෙලාවට කතා කරා අපේ පීඩියාට්‍රික් ටීම් එකත් එක්ක මගේ එංගලන්තේ මගේ ප්‍රොෆෙසර් එක්කත් අපි කතා කරා මේ කොහොමද කරන්න කියලා. ඒක කරලා අපි ටීම් එකත් එක්ක කතා කරලා විශේෂයෙන්ම රෝහල ඉතාමත් අපිට ශක්තිමත් කරා ඒ සියලුම පහසුකම් අවශ්‍ය කරන දේවල් අපිට ලබා දීලා. ඒක තමයි මුලින්ම කියන්නේ අපිට. මොකද මේ පහසුකම් අපිට හම්බුනේ නැත්නම් අපිට අවශ්‍ය කරන ප්‍රතිකාර අපිට කරන්න ගන්න බැරි වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ ගර්භණී අවස්ථාව යනකොට අපිට තේරුණා යම් යම් සංකූලතා ප්‍රෙග්නන්සි එකේ එන සංකූලතා අපි දැක්කා. විශේෂයෙන්ම අම්මට අධික රුධිර පීඩනයක් ලක් වුණා. ඒ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ කායික විශේෂඥ වෛද්‍ය ડોક્ટર ප්‍රියංකර ජවද්දන් අපි යොමු කරලා ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර කරලා පුළුවන් තරම් ඉස්සරහට යන්නේ කොහොමද කියලා තමයි ප්ලෑන් කරේ. මොකද අම්මට ප්‍රෙෂර් එන්න ගත්තේ සති 28 පැනපු ගම. ඒතරයි අපි 30 දැන් 28න් බබෙක් ගන්නකොට ඒ බබලට එන සංකූලතා ගොඩක් අඩුයි සති 31. මොකද මේ බබල 6 දෙනා අපි ගත්තේ හැටම සති 31 වෙනකොට සංකූලතා අඩුයි. ඒකට තැන දායකත්වයක් දැක්වුවා ડોક્ટર ප්‍රියංකර ජයවර්ධන. ඊට පස්සේ අපි ස්කෑන් කර කර බැලුවා බබලගේ වර්ධනය කොහොමද සහ ලේ ගමනාගමනය කොහොමද කියලා. ඒ අවස්ථාව අපිට තීරණය කරන්න එක අවස්ථාවක බබලා දෙන්නෙක්ගේ ලේ ගමනාගමනය ටික ටික අඩු වෙන්න යනවා කියලා. ඒ මොහොතේ අපි තීරණය කරා අම්මගේ සෞඛ්‍ය ගැන හිතලා අපි සති 31 තමයි හොඳම කාලය කියලා. මොකද මේ පොත්වල උගත් නැහැ මම සඳහන් කරලා 31 තමයි හොඳම කාලය කියලා. අපි ඒ අනුව තීරණය කරා මේ ඩෙලිවරි කරන්න අද පාන්දර අපි නිරෝගීව ඒ බබලා බිහි කරා. ඒ කියන්නේ අපි බබලා ගැන විස්තර අපි ડોક્ટર නලින්ගෙන් අහමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මම ස්තුතියි හැමෝටම. සුබ සන්ධ්‍යාවක්. මම වෛද්‍ය නලින් ගමඇතිගේ නවජන්ම ලදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය. ඔබ දන්නා පරිදි අද ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයේට අලුත් දවසක්, විශේෂ දවසක්. මොකද හේතුව සයනියුන් දරුවන් ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකාවේදී උපත්ති ලැබුවේ. මහාචාර්ය ටිරන්ඩයිස් කිව්වා වගේ මේක ලෝකේ ඉතා විරල සංසිද්ධියක්. ලංකාවේ අපි ප්‍රථම වතාවට තමයි මේක දකින්නේ. ඇත්තෙන්ම මේ ප්‍රොෆෙසර් ටිරන්ඩයිස් මට කිව්වහම මට සහ බුද්ධිමට කිව්වහම මෙහෙම ප්‍රෙග්නන්සි එකක් තියෙනවා, මේ ළමයි 6 දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් ඉන්නවා කියලා. අපිට මම හිතුවේ එතරම් විහිළු බොරුවක් කියනවා කියලා. නමුත් පසුව තමයි දැනගත්තේ මේ ඇත්ත තමයි කියන්නේ කියලා. අපිට මීට කලින් එක්ස්පීරියන්ස් එකක් තිබ්බා ළමයි 5 දෙනෙක් බලාගත් අවස්ථා කිහිපයක්. නමුත් මේ ප්‍රථම වතාවට තමයි සයිනියොන් දරුවන් උපත්තියකට අපිට දායක වෙන්න ලැබුණේ. අනිත් එක තමයි මේ ඔබ දන්නා පරිදි මෙමෙ ලදරුවන් උපත්ති ලැබුවේ සති 31කින්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ළමෙක් ඉපදෙන්නේ ලදරුවෙක් ඉපදෙන්නේ සති 38 පහ වුණාට පස්සේ. මෙම ලදරුවන් බිහි වුණේ මාස දෙකකට කලින්. ඒ කියන්නේ නොමේරු සහ අඩුබර වශයෙන් තමයි මෙම උපත්ති සිද්ධ වුණේ. ඉතින් ඔබ දන්නවා සති 31කින් තනි දරුවෙක් ඉපදුනත් විධාකාරයේ සංකූලතාව තියෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ අවයව පද්ධති සම්පූර්ණ වෙලා නැහැ.
පෙනහැලි සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් ඒ වගේ හුස්ම ගැනීම අපහසු තියෙන්න පුළුවන් යම් කිසි ආකාරයක සංකූලතා බහුලව තිබෙනවා. ඇත්තටම කියනවා නම් වෛද්‍යවරුන්ට අභියෝගයක් තනි ලැබේ බව රැක බලා ගැනීම. එවැනි අවස්ථාවකදී ලදරුවන් 6ක් අඩු බරෙන් සහ අඩු වයසෙන් නිපදුනහම ඒක ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක් බවට පත් වුණා අපේ කාර්ය මණ්ඩලයට. ඉතින් ඒක නිසා අපි මුල ඉඳලා මේකට ප්ලෑන් කරා මේ කොහොමද මේක කරන්න කියලා. අපි පහුගිය සති 3:30ම කිහිප වරක් සාකච්ඡා කරා මෙම රෝහලේ පරිපාලනය සමග, ඒ වගේම තමයි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග, ඒ වගේම තමයි නර්සස්ලා අනිත් කාර්ය මණ්ඩලය සමග අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අපි හොඳ සැලැස්මකට මෙම මේ අපි හොඳ සැලැස්මකට වැඩ කරා. එම හොඳ සැලැස්මකට වැඩ කරනකොට අපිට අවශ්‍ය වුණා විශේෂ උපකරණ. ඔබ දන්නවා සති 31 ඉපදුනහම සමහර වෙලාවට හුස්ම ගැනීම අමාරු තියෙන්න පුළුවන්. එතකොට ඒවනි දදුරුවන්ට අවශ්‍ය ස්වතන ආධාරක නැත්තම් බ්‍රීතින් මැෂින් වෙන්ටිලේටර්ස් කියන්නේ ඒ වගේ ඒවා අවශ්‍ය වෙනවා. ඉන්කියුබේටර්ස් අවශ්‍ය වෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ වගේම තව විශාල උපකරණ අවශ්‍ය වෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලය අවශ්‍ය වෙනවා. ඉතින් අපි සියලු දේ පහුගිය සති 3 ඇතුළත එකතු කරගත්තා. මෙම රෝහල ඉතා උනන්දුවෙන් අපිට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මම කෘතඥ වෙනවා මෙම හොස්පිටල් මේ රෝහලට එවැනි පහසුකම් සියල්ල අපිට ලබා දීම ගැන. කිසිම රෝහලක 6 දිනක එකවර මේ උපත්ති ලැබීමේදී මෙවැනි මේ පහසුකමක් දෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා මුල ඉඳලා අපිට ලැබිච්ච සහයෝගය අපි අගය කරනවා. ඒ වගේම තමයි අපි මම කිව්වා මේක විශාල අභියෝගයක් වුණා අපිට මේකට මේ සූදානම් වෙන්නේ. නමුත් අපි අභියෝගය ඉතා සාර්ථක ලෙස බාර අරගෙන අපිට ඒ අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චා. දවස් කීපයකට කලින් ඇත්තටම අපි රිහර්සල් එකක් නැත්තම් පෙරහැරුවක් කරා. නව ජන්ම ලදරුවන්ගේ අනුරූප අරගෙන නැත්තම් අපි කියනවා නිව්බෝන් ඩමිස් උපයෝගී කරගනිමින් අපි මේ රෝහලේ රිහර්සල් එකක් කරා. රිහර්සල් එකකින් අපිට ඒකෙන් පස්සේ අපිට යම්කිසි ආකාරයක දේවල් අපි නැවත අපිට වැදගත් වුණා. අපි කෝ වගේ දේවල්ද අපි මේ මිස් කරන්න යන්නේ කියලා. නමුත් හැම දෙයක්ම 100%ක් සාර්ථකව අද උදේ පාන්දර 12:16ට මෙම ලදරුවන් 6 දෙනා මේ සාර්ථක ලෙස උපත්ති සිද්ධ කරා. මහාචාර්ය ටිරන් ඩයස් ඇතුළු කණ්ඩායම අපගේ කාර්යභාරය වෙලා තිබේ මෙම ලදරුවන් සුරක්ෂිතව බලා ගැනීම. ඉතින් ඒකට අපි කණ්ඩායම් අපේ කණ්ඩායමේ හිටියා සමාජිකයන් 40ක් පමණ විශේෂඥ වෛද්‍යවරු මම සහ ඩොක්ටර් බුද්ධිම ජයසිංහ. ඒ වගේම තමයි එක බබෙකුට එක වෛද්‍යවරයෙක් සහ නර්සස්ලා 3 දෙනා බැගින් අපි වෙන් කරලා තිබ්බා. මොකද මෙම මේ ලදරුවන් අපි දැනගෙන හිටියා යම් කිසි ආකාරයක සංකූලතා එන්න පුළුවන් කියන එක අපි ඇන්ටිසිපේට් කරා. බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු වෙලා අපි හොඳ ප්ලෑන් එකකට එක බබෙකුට 4 දෙනෙක් ගන්න. ඒ කියන්නේ එක වෛද්‍යවරයයි නර්සස්ලා 3 දෙනෙක් වශයෙන් අපි මේ ප්ලෑන් කළා. ඒ විදිහට කරා. ඒක අති සාර්ථක වුණා. අපි සාර්ථක ලෙස මෙම ලදරුවන්ගේ උපත්තියෙන් පස්සේ උන් රැකබලා ගත්තා. මෙම ලදරුවන් දැනට ලදරු දරිසත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. එම ලදරුවන්ගේ ලදරුවන් අතරම ගැහණු දරුවන් 3 දෙනෙක් සහ පිරිමි දරුවන් 3 දෙනෙක් තමයි බිහි වුණේ. මහාචාර්ය ටිරන්ඩයස් විනාඩි 2ක් ඇතුළත මෙම ලදරුවන් 6 දෙනාම ප්‍රසූත කරා. ඒ වගේම මෙම ලදරුවන් දැනට දරිසත්කාරයකගේ ඩොක්ටර් බුද්ධිම ජයසිංහ සහ අපේ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් වෛද්‍ය සුපරීක්ෂාකාරීව බලා ගන්නවා. මම හිතනවා මගේ මේ සායක මේ ඩොක්ටර් බුද්ධිම ජයසිංහ ඉතුරු විස්තර කියයි මේ බබාලගේ කන්ඩිෂන් එක ගැන. මම ඩොක්ටර් බුද්ධිම ජයසිංහ ලදරු රෝග පිළිබඳ විශේෂඥ කාසල් විදිය කාන්තා රෝහලේ. ඇත්තටම ඩොක්ටර් නලිනි ගමතිගේ සඳහන් කළා වගේ බබාලා 6 දෙනෙක්ව ඉතාමත් ඉක්මනින් ගර්භාෂයෙන් එළියට ගත්ත විනාඩි 2-3ක් ඇතුළත. එතකොට අපේ ප්‍රධාන කර්තව්‍ය වෙලා තිබුණේ තියට එකේදී බබාලව එතනදී ස්ටැබිලයිස් කරගන්න එක. බබාලගේ බබාලා මුලින් සඳහන් කළා වගේ සති 31න් තමයි අපි උපත සිදුනේ. එතකොට සති 31න් උපත සිදුනකොට අපි මේවා සංසන්දනය කරනකොට සති 40න් ඉපදෙන බබාලට වඩා ප්‍රශ්න එන්න පුළුවන්. ඒකින්ද අපි විශේෂයෙන් සූදානම් වෙලා හිටියා. අපි සාර්ථකව බබාලව ඔපරේෂන් තියටර් එකේදී බබාලව ස්ටැබිලයිස් කරගෙන ලද්දරු දැඩිසත්කාරයකට ට්‍රාන්ස්පෝර්ට් කළා. දැනට බබාලා 6 දෙනාගෙන් බබාලා 6 දෙනාම ඒගොල්ලන්ගේ මේරුමේ ඒ කියන්නේ මැචුරිටි එක 90 ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයේ පසු වෙනවා. එක බබෙක් පමණක් ස්වසන ආධාරයකක ඉන්නවා. අනිත් බබාලා ඒගොල්ලෝ තනියම හුස්ම ගන්නවා. ඒගොල්ලන්ට අපි මේ
ප්‍රශේකකින් පොඩි සපෝට් එකක් දෙන එක විතරයි කරන්නේ දැනට තත්ත්වය අනුව බබාලා ඔක්කොම සාමාන්‍ය මට්ටමින් ඉන්නවා හැබැයි අඩු ගානේ සාමාන්‍යයෙන් තව සති දෙකක් තුනක්වත් මේ බබාලා හය දෙනාම ලදරු දැඩි සත්කාරයකකේ තියාගන්න අවශ්‍යයි අපි හිතනවා මේගොල්ලන්ට මේ ප්‍රිය අඩු නොමේරු බබාලට එන සංකූලතා එන එකක් නැහැ කියලා එහෙම ආවත් අපිට ඒවා බලා ගන්න තියෙන පහසුකම් සහ අවශ්‍ය ස්කිල්ස් ඔක්කොම තියෙනවා ඉතින් ඒක ඉස්සරහට තමයි බලන්න පුළුවන් කොහොමද මේගොල්ලන්ගේ ප්‍රෝග්‍රෙස් එක කියලා මම කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මට මහාචාර්ය ටිරන් ඩයිස් මැතිතුමා කතා කරලා කිව්වා සය නියුන් දරු උපතක් සඳහා වෙන අම්මා කෙනෙක් ඉන්නවා ඒ අම්මා බලා ගන්න උදව් කරන්න කියලා ඉතින් ඒක බාහිර දුර කාර්යයක් එතුමයි මම ඒ ගැන කතා කරලා මේ රෝහලට පැමිණලා ඒ සඳහා අපි අවශ්‍ය කරන කටයුතු රෝගියා බලලා සම්පාදනය කරා මේ වගේ කාර්යයකදී කාරණා කීපයක් වැදගත් වෙනවා පළමුව තමයි රෝහල සහ රෝහලේ තියෙන පහසුකම් සහ රෝහලේ කාර්ය මණ්ඩලය දෙවනුව ඒ අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරු සහ ඒ අයගේ දැනුම සහ දක්ෂතාවය තුන්වෙනුව ඒ රෝහලේ ඒ දරුවාට සහ මවට ප්‍රතිකාර සඳහා යොමු වන හෙදියන් සහ අනිත් කාර්ය මණ්ඩලයේ දක්ෂතාවය සහ පුහුණුව අනතුරුව ඒ මව සහ පියා අප සමග එකතු වෙලා ඒ යන ගමන මේ අපි හැමෝම මේ ගමනේදී එක පවුලක් විදියට තමයි වැඩ කරේ ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු සහ අනෙක් වෛද්‍යවරු අපි පොඩි හරි වෙනසක් තියෙනකොට අපි ඒ ගැන සාකච්ඡා කරනවා හෙදියන් විශිෂ්ට සහයෝගයක් ලබා දුන්නා ඒ වගේම අවශ්‍ය කරන පහසුකම් රෝහල මගින් අපට ලබා දුන්නා ඒක විශාල ශක්තියක් වුණා වැදගත්ම දේ තමයි මේක අමාරු ගමනක් අපි ආවේ ඒ කියන්නේ මේ අපි කලින් කියපු විදියට මේ දරුවෝ අපි කලින් ගත්තොත් ඒක දරුවන්ගේ ජීවිතේ බේරා ගැනීමට අපහසු වෙනවා දරුවන් කලින් දරුවන් සිසේරියන් සෙත්කමකින් ගන්න එක පමා කරොත් අම්මගේ ජීවිතයට අවදානමක් වෙන්න ඉඩ තියෙනවා එතකොට අපිට තියෙන්නේ දරුවෝ නිරෝගීව එළියට ගන්න හොඳම අවස්ථාව කොයිකද අම්මාගේ ජීවිතය ආරක්ෂා කරන ගමන මොකද ඒක සාමාන්‍ය ගර්භණී තත්වයක් උනේ නැහැ ක්‍රමක්‍රමයෙන් අම්මගේ රුධිර පීඩනය යම් ආකාරයකට වැඩි වුණා ඒ වගේම ඇගේ මුත්‍රාත් සමග පිටවන ප්‍රෝටීන් ප්‍රමාණය යම් ප්‍රමාණයකට දවසින් දවස සුළු ප්‍රමාණයක් නෙවෙයි අවසාන කාලේ වෙනකොට බොහෝ ප්‍රමාණයකින් වැඩි වුණා ඒතර මේ තත්ත්වය ගැන අපි සාකච්ඡා කරා විශේෂයෙන් ඒ අම්මත් ඒ තාත්තා එක්ක ඒ කියන්නේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරා එතෙන්දී අපි තේරුම් ගත්ත දේ තමයි අපි හැමෝම එක පවුලක් විදියට අපි පහු කරොත් අම්මට හොඳ නැහැ ඉක්මනට ගත්තොත් බබාලට හොඳ නැහැ එතන මේ දෙක කොහොමද අපි සමබරව ගෙනියන්නේ කියන එක එතෙන්දී මම විශේෂයෙන් ඒ අම්මටයි ඒ තාත්තටයි ස්තුතිවන්ත වෙනවා අපේ නිදහසේ අපේ වෘත්තීය දැනුම සහ අපේ පළපුරුද්ද මොකද අපට සය නියුන් දරු උපතක් සඳහා වූ පළපුරුද්ද නැති වුණත් අපි සතු පළපුරුද්ද සහ අපේ වෘත්තීය දැනුම අපට නිදහසේ පාවිච්චි කරලා අපට මේ දරුවන්ටයි මේ අම්මටයි හොඳම තීරණේ ලබා දෙන්න ඒ යුවළ අපට උදව් කරා එයා තේරුම් ගත්තා ඒ තියෙන තත්ත්වය අපි යන්නේ අමාරු ගමනක් අම්මගේ රුධිර පීඩනය වැඩි වෙනවා මුත්‍රා සමග යන ප්‍රෝටීන් ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා එතකොට වෛද්‍යවරු විදියට අපිට ලේසිම දේ තමයි පුළුවන් තරම් ඉක්මනට බබාලා ගන්න එක එතකොට ඒක බබාලට හොඳ නැහැ එතකොට බබාලවත් ජීවත් කරගෙන මේක දවසින් දවස
පස්සෙන් පස්සට දානකොට ඒ දෙන්නත් ඒ தත්ත්වය තේරුම් අරගෙන අපට විශාල සහයෝගයක් දුන්නා මේ කාර්යය හරියාකාරව ඉෂ්ට කරගන්න. ඉතින් මම විශේෂයෙන් ඒ අම්මටත් ඒ තාත්තටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. අපේ අපේ නිදහසේ අපේ වෘත්තීය දැනුම පාවිච්චි කළා අප මේ මේ දරුව වෙනුවෙන් සහ අම්මා වෙනුවෙන් හරිම දේ කරන්න අවශ්‍ය අවස්ථාව ලැබලා දුන්නට ඒක තව විශිෂ්ට ගුණයක් ඒ ඒ අම්මත් ඒ තාත්තත් ඉෂ්ට කරපු. ඒ අරුණහම අපි ගොඩක් සතුට වෙනවා අපි අමාරු ගමනක් ආවේ අපට ගොඩක් උදාහරණ නැහැ ලෝකෙ මීට ඉස්සෙල්ලා මෙහෙම දෙයක් කොහොමද කරලා තියෙන්නේ කියලා. අපි හැම දවසකම කතා කරා හැම දවසකම බැලුවා කිසිම සංකූලතාවයක් නොවන ආකාරයට අම්මගේ දරුවන්ගේ අවශ්‍ය පරීක්ෂණ අපි කරා කළ ප්‍රවේශමින් මම හිතන්නේ අපි මේ ඒ බබාලව අපි ප්‍රසූත්‍ර කරා අපේ මහාචාර්ය ටිරාන් ඩයිස් නාරි වේද විශේෂඥ වෛද්‍යතුමා සහ අපේ නියුනෙටොලොජි ටීම් එක අපි හැමෝටම සතුට වෙනවා. අපි හිතනවා මේ දරුවෝ සංකූලතාවයක් නැතුව අම්මත් දරුවොත් අපිට ඉස්සරහට මේ කරගෙන ගියා වගේම අපිට ඊට හොඳින් ටක බලා ගන්න පුළුවන් වෙයි කියලා ඊළඟ දින කීපය ඇතුළත. බොහොම ස්තුතියි. අවක මම විශේෂඥ වෛද්‍ය නිර්වින්දන හා දැරි සට්ටාරිකේ රංජිත් දිසානායක. අපි මේකේ දන්න ආකාරයට මෙවැනි සයනුන් දරූපතක් සාමාන්‍ය දරූපතක් විදිහට යන්න බෑ. ඒක ගොඩක් වෙලාවට ගන්න වෙන්නේ අපිට සිසේරියන් සැත්කමකින්. ඒ සැත්කම කරනකොට ඒ සැත්කම කිරීම සඳහා අවශ්‍ය වෙන නිර්වින්දන පහසුකම් සහ සැත්කමෙන් පසු ඇගේ සිරුරේ සිදුවෙන සම්පූර්ණ යථා තත්ත්වයට පත් වෙනකන් දැඩි සත්කාරයක බලා ගැනීම තමයි අපගේ කාර්ය විදිහට බාර වෙලා තිබුණේ. මාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් වෙන අසන්ති සිල්ලා මහතාත් මගෙත් එක්ක ඒ රාජකාරියේදී සිටියා. මොකද මේක තනියෙන් කරන්න පුළුවන් මේ කරන්නේ. මොකද අපිට තිබුණ විශාලම මේ චැලෙන්ජ් එක තමයි අම්මගේ මේ තිබුණ ස්ථූලභාවය. මොකද ඒ ඉතර දරුවන් හයක් ඇතුලේ ඉන්නකොට ශරීරයේ තියෙන ස්ථූලභාවය ලොකු අභියෝගයක් වුණා. කිලෝ 30ක් විතර වගේ අපි වැඩිවීමක් වුණා මේ ප්‍රෙග්නන්සි කාලය ඇතුළතදී. එතකොට මේගේ සීලු අවයවවල තියෙන සිරුරේ තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඔක්කොම අපිට ලොකු ප්‍රශ්න වුණා. ඊට පස්සේ කොහොම හරි අපි ඒ මේවා මුලදීම අපිට ඒවා දේවල් අපි මේ සාකච්ඡා කරලා මේ නිරාකරණය කරගෙන අපි මේක ඇයට සිහ නැති කරලා නෙවෙයි අපි කොන්දට ඉන්ජෙක්ෂන් නැගුවා ස්පයිනල් සුසුම්නාවට මේ දිලවරලා හිරිවැට්ටලා ශරීරය කොටස අපි සාමාන්‍ය සිසේරියන් සැත්කමක් කරන විදිහට තමයි කරේ. කරනකොට ඇගේ රුධිර පීඩනයේ තියෙන උච්ච සහ අවපාතයන් ගොඩක් එන්න පටන් ගත්තා. අපි ඒවා මේ මගේ මිත්‍ර මේ අසන්ත මහත්මයා වෛද්‍යවරයාත් අපි දෙදෙනා සමග ඒ දේවල් යම් කිසි ආකාරයකින් පාලනය කරගෙන දැන් ඇය දැන් දැඩි සත්කාරක ඉන්නවා. අපේ විශේෂඥ මහතාත් අපිත් ඔක්කොම එක්කහු වෙලා මේක දැන් තාම පැය කීපයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. අවම වශයෙන් පැය 48ක් තාමත්ම දැඩිව අපිට බලා ගන්න වෙනවා. බලාගෙන එයා ඇගේ සිරුරේ ඒ වෙනස් සිදුවීම් සම්පූර්ණම යථා තත්ත්වයට පත් වෙනකන් අපිට මේ ඇගේට අවශ්‍ය පහසුකම් අපි මේ ස්පිටාලෙන් අපි ලබා දීලා අපිට අපේ දැන අපේ සිරු දෙනාගේම උත්සාහයෙන් අපි ඇයව නිරෝගී කරන්න යථා තත්ත්වයට ගන්න කැපවිලා සිටිනවා. මොහොම ඉස්සෙදි මම වෛද්‍ය විභාෂ් විජේරත්න නයින් වෙල්ස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී. අප කාන්තා හා ළමා රෝග අංශයේ විශේෂඥ රෝහලක් වන නයින් වෙල්ස් රෝහලට මේ අවස්ථාව අතිශයින් වැදගත් අවස්ථාවක්.
इवागेम अभी सेलुम दिनाट मेक बहुम सतुदायक व्यहक अवस्था वक् रोहलखटीटा इवागेम रटखटीटा लंकावे पलवन सय न्यूंदर उपत सार्थक निमकल मे अवस्थाव उब अमतंट लभीम महितामात्म भाग्यकुट सलकन महाचार्य टिरान डायस महता मठ मसकट वितर पालमुव दुरकथन अमुतुमक लबादीला संधान करा ए महतागे सायनेट पेमिनेन मे मव नाइन वेल्स रोहले दारु प्रसूतिय संधा ए महता तोरागेन तीयन किल इतिंग एक अपीट रोहलाख्यटियट अपीट करपु लोकु ए अवस्थाव अपि वहाम एक अपि केनो एक वेलदगत्ता एकम टिरान डायस महाचार्यतुमा सह ए महतागे अनेक वैद्य कंडायम नम वशयेन कियनवा नम् नलीन गमैतिगे सह बुद्धिम जयसिंह यान नियोनेटोलॉजिस्टला कंसल्टेंट नियोनेटोलॉजिस्टला देन्न एनेस्थेटिस डॉक्टर रंजित दिसानायक एंड डॉक्टर असंत डी सिल्वा सह डॉक्टर प्रियंकर जयवर्धन कंसल्टेंट फिजिशियन ए टीम एक एकहुवेला अभी मे गमन अद मे सार्थकत्वे तरा करा अभी आवा रोहलाख्यटियट ए महाचार्य वरु सह विशेषाक्ष वैद्य कंडायमे सियलुम देनागे नोमना नोआडु मगपेन्वीम यटते अपे अपे वैद्य कार्यमंडले रोहले हेदियन हेदि परिपालिकावन प्रधान हेद हेद निर्धारी अतुलु सियलुम ज्येष्ठ कलमनाकारित्वे सियलुम सेवक सेविकावन एकावन वेडकल अरे एक वैद्यवरेक संधान करा पौला खटीर वेडकरा कियल अनेवागे तमा अपे पहुगिय साथी हतरक काले अतुलुद्दी मे दारु प्रसूतिय सार्थक करगन्न अपे एकावन वेडकरे इवागेम मंग विशेषे मतक करन्नोने अध्यक्षक मंडले सियलुम दिनागें मेघन अभी मुलिम साकाचा कल अवस्था विना रोहले अध्यक्षक मंडले अपिट निशी अनुमति निशी पहासुकाम सलसल दुन इधि गिहिल मे बायन तो मे वेडेकर अभी आवश्यक हेम व्यहिदमा इन्वेस्टमेंट काकम अभी हॉस्पिटल के पैत्यंग कर मिलियन गणन के इन्वेस्टमेंट काकअपी कर अपे पैत्यंग एक अपे वाइद्यवरुण के निर्देश मत आवश्यक उपकरण आवश्यक ताक्षणिक धनम आवश्यक अनेक पुहनवीम कटे तो सियाल मेकतन कटगेन अद लंका पलविनी वारट मेवनी सार्थक सय न्यूंदर उपता ये दर्वान सायदेनाम वैद्यरुन पावसान लेबुन पावसान यदुन विधियट सार्थक ये काट्युत निमाकरला मवत् सार्थक मवत् इताम अरपरिस्में सुवे लबन मे अवस्था वेदी मे सार्थकत्वे पिलिबंद अपिट मे अवस्थाव लबादुन्नु महाचार्य टिरान दास अतुलु सियलुम वैद्यरुन्ट रोहल वेनुवेन रोहले अध्यक्षक मंडले वेनुवेन सेलुम देनाम वेनुवेन मामागे हदपिरी कृतज्ञतावे मेन प्रकाश कर सिटना बहुम स्तुति इवागेम अभी पिलियल कर लती एनवा अभी दैंग अदपांदर दोलहाय दहसे दोलहाय दाहत दोलहाय दाहट एक मिनित्तु देकायतुलत बबाल हाय देनाम डिलीवर करा ये संबंधे अभी अपे दर्शन एकत्र कर लदपुपड़ी मिनित्तु देखकट आडु वीडियो पाठ्यक निर्माण कर लतीनो अभी दंग एक प्रदर्शन करान बलापुर नो ए तेक्कम इज दैट ऑल राइट या ए तेक्कम एक इवरनो तेक्कम अभी मैं फ्लो एक ओपन करना क्यू एंड ए सेशन ने कटो क्वेश्चंस एंड आंसर्स एकम अपे इन्वॉल्व चता क्लिनिकल टीम्स इन अपे क्लिनिकल हेड्स ऑफ द डिपार्टमेंट्स आ क्लिनिकल डॉक्टर्स ला नर्सिंग स्टाफ सीनियर मेंबर्स ला ओने कने प्रश्न वलट मे वैद्य मंडले सह समगे कहुवेला अहन प्रश्न निराकरणे करण उत्तर देन अपे अवस्था लबा देनो बहुमत स्तुति चमिन मम्मद आनंद आनंद कॉलेज अभी मीट कालिंग अभी मे रोहल हतर दिन डिलीवर कर मम्मद माई करे दैंग और दिन हतर गिर कालिंग इट अभी सामान्य रेकॉर्ड में केसेस बेलू हम मेक तमें फर्स्ट टाइम हाई दिन डिलीवर करान दिन मित्र अभी दिन चैलेंज दैंग डेड नेक हम हम अभी दाना एक लंड गांड सुसुम काले सती तीस है तीस सत के तुम दिन किन तभी दाना सुसुम काले तीस पहा गेला अब इट वैडी वे नोट अभी दाना है मुका सुसुम काले गए तो अभी
වැඩ කරන්න ඕනේ අපේ අධ්‍යක්ෂකීමේ සහ ඒ එදිනදා ඒ ලැබෙන සායනික තොරතුරු මත. ඉතින් දැන් අනිවාර්යයෙන්ම 6 දිනක් ඉන්නකොට ඒගොල්ලන් ගොඩක් කල් යන්න බෑ. මොකද අම්මට වෙන සංකූලතාව සහ බබාලට වෙන සංකූලතාව හින්දා. එතකොට ඒකට අපිට වෙනම ප්‍රිපෙයා වෙන්න වෙනවා. ඉතින් ඒකට අපිට අවශ්‍ය කරන සියලුම පහසුකම් 9 වෙනි ශ්‍රෝහලෙන් අපිට ලබා දුන්නා. ඉතින් ඒක ඒක තමයි මේකේ extra සාර්ථකත්වයකට ගොඩක්ම හේතු වෙන්නේ. දැන් අපි කතා කරා රාත්‍රී 12යි 16යි 17යි 18. මුලින්ම ගත්තේ ऑपरेट करना वियोजी महत्या वशें मट कव दूध पुता बैलू ना मत अभी ओडे मट किया पुलवांग मुलिम मांगीता दुआ गाते अंतिम गाते पुता दुआ दुआ पुता 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 दुआ दुआ एक मुलिंग गाते दुआ आम दें हम मट ओडे दुलाई दासेट हम मुलिम दुआ सह ता पुते दुलाई दासेट एक दुलाई दहाट पुताल देना दुलाई दहाट अंतिम एक दुआ दुआ एक गर्थ ओडे एक बर्थ वेट्स गता हम लोकोम बाबा किलो एक ग्राम हाई सी अकबर है देवणी अंतिम बाबा ग्राम नमसी रासन गाना बुला दिब्बा अड़सी तिहाय बर की लोकू रेंज है सीर पनाहाक बरे वेन सकती ना लोको में एक्केना पोटी एक्केना अतर आप दान वैद्य विद्यात्मक कारण अनु लोकु बबाई पोटी बबाई अतर तीन बरे प्रतिशत सीर विशिपा पहनना आप वड़ीपुर अवधानी बलांडो मेतन आप एक बाबा मैं सत्तीस के गांड योजना में एक कारण एकदम एक बबाला देन बबाला लोकुम बबाई पोटी बबा गई अतर तीन बरे विनस පළවෙනිම මම කරෙක් කිරීමක් අවශ්‍ය නැහැ මම දන්නේ මාධ්‍ය වලින් කරෙක් උනේ නැහැ බබාලා හදනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ දොස්තර මහතුරු නෙමෙයි ඒක තනිකර ඔටොනොමික තියෙන්නේ පේරන්ට්ස් ලාට ඒක අපිට තව තීරණය කරන්න බෑ හදන්න එපා කියලා කියන්නේ හදන්න එපා කියලා කියන පුළුවන් අවස්ථා තියෙනවා උදාහරණයක් උත් අපිට මේ කිමිකල් වෙපන් එකක් ඇවිල්ලා නියෂ්ටික යුද්ධයක් ඇවිල්ලා බබාලා නියෂ්ටික ද්‍රව්‍යවල නිරාවරණය වෙනවා නම් අපිට කියන්න පුළුවන් බබාලා හදන්න එපා කියලා එහෙම දු අපිට මේ අවස්ථාවේදී එහෙම අපිට කියන්න බෑ ඒක රෂනල් තීරණයක් ගන්න ඕනේ දෙමව්පිය අපිට කියන්න බෑ ඒක ඉන්දේක මුලින්ම ඒක කරෙක් කරන්න ඕනේ දෙවෙනි එක අපි ඉතින් වෛද්‍යවරු වශයෙන් අපි කවදාවත් බය වුන්නේ නැහැ මේ කොවිඩ් ආව කියලා ලෙඩ නොබල ඉන්න අපි හැම වෙලාවෙම ඒ මේ අම්මට අන්තිම කාලේ අපි දිනපතාම ස්කෑන් කරා මොකද මේක අපිට එක දවසක් හරි ඉස්සරහට යවා ගන්න පුළුවන් නම් ඒකේ බබාලාගේ සර්වයිවල් එකට හොඳයි කියලා අපි තීරණය කරපින්ද අපි දිනපතාම ස්කෑන් කරා ඒකට ડોક્ટર ප්‍රියංකර ජයවර්ධන දිනපතාම ඇවිල්ලා බැලුවා අම්මගේ ප්‍රෙෂර් කොහොමද පාලනය වෙන්නේ ප්‍රෝටීන් කොච්චර ලීක් වෙනවද ඒ පරීක්ෂණ කරලා ගිහිල්ලා අපි ඒ අවශ්‍ය කරන වෙලාවට ඒ බබා ගන්න සැලැස්සුවා. දැන් සාමාන්‍යයෙන් අපි ડોક્ટર නමිර දරුවෝ ආයතනයේ ඇනස්තීසියා කරනකොට මේ නෝමල් ප්‍රෙග්නන්සිට වඩා වැඩි කාලයක් අපි ඒක කළාද නැත්නම් වැඩි හිතුවද? ඒක ඇත්තටම සීසේ කරපු කාලේ මම දැන් ගහන්නේ. ඔව්. දැන් අපේ ඉන්න බීවිගේ තියෙන අනිත් වැඩපාලේ තමයි මේ සාමාන්‍යයෙන් තාමස බලපුරුදු කණ්ඩායම තමයි මෙතනදී මේ එක කතාව දෙන්නේ ඒ නිසා හැම දෙයක්ම ඒ නිමිත වෙලාවක සිද්ධ මොකද අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි සිසේරෙන් සැලකුව සිදු කරන අතරවාරයේදී අපි ගර්භාෂයේ අපි ක්‍රම ඕකම කොපමණ ලක් කරලා තමයි ගන්න ඒක ගොඩක් වෙලා අපි ඕපන් කරගෙන හිටියොත් රුධිර වාහනේ හොඳටම වෙන්නේ එතකොට එතකොට යම් කිසි සීමාවක් දක්වා රුධිර වාහනේ අපිට පාලනය කරගන්න පුළුවන් නමුත් ඊට වඩා රුධිර වාහනේ සිද්ධ වුණොත් අපිට පාලනය කරගන්න බැරිට අනුබලක් අමාරුයි ඒ කියන්නේ මේ වගේ අවස්ථාවලදී ඔය මවගේ හීත නැතිව ප්‍රධාන හේතුව තමයි අධික රුධිර වාහනේ ඉතින් අපිට විශේෂයෙන් අපි ඇල්ලුම් කියනවා ඉතින් දවස බොහොම ඇවිදින එක තමයි අල්ලන්නේ ඒක තමයි ඉන්න බැරි වුණා වගේ ඒතර මොන ස්ට්‍රෙස් එකක් තිබුණා ඉතින් ඒ ස්ට්‍රෙස් සම්පූර්ණයෙන්ම අපිට තිබේ අපි කිප බැලන්ස් එකක් තියක් අපි ඒක නගන්න පුළුවන් ඒ කියන්නේ මේ සිද්ධිය එක දැන් පුතා මම දැන් දකින්න තියෙන මේ විනාඩි ගණන් මේ බබාලා ගත්තම ඒක ඒ ස්කිල් එක ඇත්තටම අපිට
දැනුම බලපෑම නැත්නම් අද වෙනකොට තව සමහරවල් අපි තවත් ඒකම කරගෙන යන්න පුළුවන් නම් මට මේ ඒ වගේ දෙයක් මොන්ටි සමහරවල් මගේ එක්ස්පීරියන්ස් එක මම මේ පයින් 27ක් දීලා වර දිනවා වතු මාකට් එක වල ඒ වගේ සමහරවල් අපිට කරලා දෙන්නේ මේ සාමාන්‍ය නිමුතර පහසු ප්‍රශ්නයක් උත්තර දෙන්න ඇත්තටම මේ කාරණාව මේ සිද්ධිය සම්බන්ධයෙන් මිලියන ගණනක වියදමක් යනවා කියන එක විතරයි මට කියන්න පුළුවන් ඒ ගැන තාම අපි ගණන් හිලව බලලා නැහැ අපේ ඒ ඒ බිල් පිළිබඳව තියෙන පීඩනය ඒ දෙමාපියන්ට දෙන එක తాවකාලිකව වළක්වලා තිබ්බා. ඒ කියන්නේ මේක අපි උදාහරණයක් විදිහට අරගෙන ඒකෙන් බිල් ගැන එහෙම නැත්නම් වියදම ගැන තීරණය කරන එක කතා කරන එක අනවශ්‍ය පීඩනයක් වින්දා අපි ගැන කතා කරේ නැහැ. මිලියන ගණනක් වියදම් වෙන්න පුළුවන්. අපි සංඛ්‍යාත්මකව බැලුවොත් මේ වගේ එකක මේ වගේ සම්පූර්ණ තවම වුණත් අපිට හරියටම කොච්චර වියදමක් වෙනවද කියලා කියන්න අමාරුයි. මොකද හේතුව තාම දරුවෝ 6 දෙනා සහ මව දැඩි සත්කාරයකවල තමයි දැනට ප්‍රතිකාර ලබන්නේ. මිලියන ගණනාවක් වෙන්න පුළුවන් ඒ ප්‍රමාණය මට තව අනාගතයේ දවසක් කියන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. පැකේජ් එකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ඒක ඒක මට ගොඩක් කාලේ ඒක ප්‍රශ්නේ අපිට අදාළ වෙන්නේ නැහැ ගොඩක් කාලේ අම්ම කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ආවම අපි හොයන්න යන්නේ නැහැ කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ කියලා අවශ්‍ය කරන ප්‍රතිකාරය අපි බබා සහ අම්මා රකබලා ගන්න කරනවා දැන් අර දෙවෙනි අහපු ප්‍රශ්නේ දැන් මම මගේ පශ්චාත් උපාධිය කරේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මම ආචාර්ය උපාධියක් හැදෑරුවා මේ මල්ටිපල් ප්‍රෙග්නන්සි කියන්නේ ට්වින්ස් සම්බන්ධයෙන්ම මගේ තීසීස් එකේ ගුණේ කොහොමද අපි ස්කෑන් තාක්ෂණය යොදාගන්නේ මල්ටිපල් ප්‍රෙග්නන්සි කියන්නේ නියුන් දරුවෝ ඉසහයිට වැඩිය බබලා බඩේින් අම්මලාගේ බබලාගේ අවුට්කම් එක එහෙම නැත්නම් ප්‍රතිඵලය හොඳ කරගන්න කොහොමද ස්කෑන් පරීක්ෂාව යොදාගන්නේ කියන තමයි මගේ තීසීස් එක. ඒතර ඒ මට ඒකෙන් හම්බෙච්ච පළපුරුද්ද සහ ඒ සායනික අපි කරපු පරීක්ෂණ වලින් අපි හොයාගත්ත දේවල් ඉතාමත් වැදගත් වුණා. උදාහරණයක් මම ඉස්සෙල්ලා කිව්වා දැන් බබලා අපි එක්කෙනෙකුට වඩා වැඩි ගාණක් ඉන්නකොට ඒගොල්ලන් හරි හැටි අඳුනගන්න ඕනේ අපි බඩ ඇතුලේ කොහොමද ඉන්නේ කියලා. ඒ අනුව තමයි තීරණය කරන්නේ මේ බබා මෙතන ඉන්නවා කියලා ඊගාව පාර බලනකොටත් වර්ධනය ගැන සහ අනිත් දේවල් ගැන තීරණයක් ගන්න පුළුවන්. දැන් අපි එංගලන්තිනුවට කරපු එක පරීක්ෂණයක් තමයි කොහොමද අපි බඩ ඇතුලේ බබාලා දෙන්නේ එක්කෙනෙකුට වඩා ඉන්නකොට කොහොමද ඒක ලේබල් කරන්නේ නැත්නම් ඔරියන්ට් කරන්නේ කියලා. ඒක දැන්නත් ඒක ලෝකේ ගොඩක් අනිත් පරීක්ෂකවරු අපේ ඒ විද්‍යාත්මක හොයා ගැනීම සයිට් කරලා තියෙනවා. දැන් ලෝකෙ ගොඩක් වාර ඒ විදිහට තමයි බබලව ලේබල් කරන්නේ බඩ ඇතුලේ ඉන්නකොට. ඉතින් ඒව ගොඩක් ඒ අධ්‍යාපනයේ අපි ගොඩක් ඉවහල් වුණා මේ මේ ප්‍රෙග්නන්සි එක මේ තක් දක්වා අරන් එන්න. ඒවල ගියාද සවුත් අප්‍රිකාවට වුණා. අතන දෙක හම්බුණා. ඒකට මේ බොරුවක් නේ. අතන ලෝකෙට මේ නෑ ලෝකේ ගොඩක් දැන් ලෝකේ තව ගොඩක් රටවල වාර්තා වල ඇති. දැන් බොහොම අඩුයි 6 දෙනා මේකත් මේ ඔව් 6 දිනත් ආපුවේ ගොඩක් අඩුයි. ඒක නම් ඕලා මීටෙඩ් ගිහලා අපි සයන්ටිෆික් ජර්නල් මේව කරාම තියෙනේවත් ගොඩක් අඩුයි. මොකද ඒ රටවල නීතිය වෙනස්. අපි ඉන්දියර වඩා. ඉතින් ගොඩක් කාලවට එතකොට ඒගොල්ලන් වෙන වෙන ප්‍රතිකාර ක්‍රම තියෙන එකට. අපේ ලංකාව එහෙම ප්‍රතිකාර ක්‍රම නැහැ. සමහර වෙලට තියෙනත් පුළුවන්. වැඩි කමක් නැහැ. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ කලල ගාන බබල ගාන අඩු වැඩි වෙන්න වැඩි වෙන්න අර ප්‍රෙග්නන්සි එක අපිට යන්න පුළුවන් කාලය අඩු වෙනවා. එතකොට බබා හම් වුණාට පස්සේ ඇති වෙන පුළුවන් සංකෘතතාව අධික වෙනවා. සමහර බබාල ජීවත් නොවෙන්නත් පුළුවන් එහෙම වුණොත් ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. යා අමතර යමක් මම ඊට පස්සේ අද මේ සර්ජරි එක වෙලාවේ මගේ අත්දැකීම මට විනාඩියකින් කියන්න පුළුවන් නම්
ඇත්තටම ගිය සතියේ ඉඳලා මට අන්තිමේට ඇඩ්වයිස් කළේ අපේ ටීම් ඔෆ් ඩොක්ටර්ස් හොස්පිටල් එකේ ඇඩ්වයිස් ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී අපි එකට එකඟ වෙලා හොස්පිටල් එකට ආව වෙලාවේ ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා. මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ඇත්තටම. ඒක මම අගය කරන්න ඕන හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලය, ඒ කියන්නේ පහළම සේවකයාගේ ඉඳලා මම හිතන්නේ ටොප් මැනේජ්මන්ට් ලෙවල් එකටම ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් ඒක මගේ වයිෆ්ට ඇත්තටම ලොකු ශක්තියක් වුණා. මොකද මේ ගෙදරදී එයා අපි එයාව ගොඩක් බලාගත්තා. ඒ වුණාට අර එයාගේ කොන්ෆිඩෙන්ස් එක හදන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඒකත් එක්කම අන්තිමේදී අපි සර්ජරියකට මුහුණ දෙන වෙලාවේ ඩොක්ටර් ප්‍රියංකර අපිට කිව්වා වගේ මමයි වයිෆ් වයිෆෝ ඇත්තටම අපි දෙන්නම ප්ලෑන් කරේ පුළුවන් තරම් ඩොක්ටර්ස්ලාට නිදහස දෙන්න. මොකද මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඒ වුණාට මම දන්නවා මම ඉංජිනියරිං එක්ස්පර්ටිස් තිබුණාට මෙඩිසින් එක්ස්පර්ටිස් නැහැ. ඉතින් මම ඒ එක්ස්පර්ටිස් තියෙන අයට ඒක බාර දීලා සම්පූර්ණයෙන්ම හිටියා මායි වයිෆෝයි. ඉතින් අන්තිමේදී සර්ජරියකේදී අපි හිතපු නැති විදියට, ඒ කියන්නේ සූදානම කොච්චරද කියනවනම් අපි හිතපු නොහිතපු විදියට සර්ජරික ඉතා ඉක්මනින් මම හිතන්නේ මගේ වයිෆ්ගේ මානසික මට්ටමත් ඒ වෙලාවේ පොඩ්ඩක් ගැස්කමින් හිටියේ. නමුත් ඒකත් ඉතා ඉක්මනින් ඒ ස්මූත්ලි සර්ජරි එක කරපු නිසා මම හිතනවා ඉතාම සාර්ථකයි. ඒ වෙලාවේ අපිට මට ඒ සර්ජරි කරලා එළියට ඇවිල්ලා ඉතාම සුළු කාලයකදී මට ඩොක්ටර්ස් ලැබිලා කතා කරලා කිව්වා මේක සර්ජරික සාර්ථකයි කියලා. ඊට පස්සේ ඊට පැයකට පසු මට මගේ බබාලව බලන්න අවස්ථාව ලැබුණා. ඉතාමත් වැදගත් සිදුවීමක්. මොකද මම හිතුවේ නැහැ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ වෙලාවේ මම දැන් හරිම කොම්ප්ලිකේටඩ් සිටුවේෂන් එකක්. ඉතින් ඊට පස්සේ වයිෆ්ට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ වෙද්දි මම හිතනවා හැම දෙයක්ම පොසිටිව්, මට ලොකු ශක්තියක්. ඔව් IT QA. ප්‍රශ්නයක් අහන්න නෙමෙයි, අර අපි මෙතන මාතෘකාව දෙනකොටම දැක්කා මහත්තයා තුමාගේ ඩොක්ටර්ස්ලා මෙතනත් තියෙන හය දෙනෙක් තමයි හිටියේ. ලොකු හය දෙනෙක් කිව්වා දිනවා. ඉතින් මට එනකොටම ඒක දැක්කම මතක් වුණේ මේ ලොකු හය දෙනාත් ලොකු ආසනාවක් දරුවෝ මේ රටේ ඉන්නේ නිසා අවස්ථාවක් කරගන්නවා මේක මේ ප්‍රශ්නයක් අහන්න ගියා. අපි තාත්තා අම්මලා දරුවන්ට සුබවත් අනිවාර්යයෙන් ආයේ සුබවත් අද සුබවත් අම්මලානේ ඒ දැක්ක දැකීමම දැක්ක හය දෙනෙක් කියලා ඩොක්ටර්ස් මහත්තයාගලු වැඩ කටයුතු සඳහා ඒ සියලුම දෙනාට මාගේ නයින්වෙල්ස් රෝහල වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මා අමතක කරන්න හොඳ නැහැ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු, අනිත් වෛද්‍ය කණ්ඩායම්, හෙද හෙදියන්, අනිකුත් සියලුම රෝහලේ සමාජික සමාජිකාවන් මේ කාර්යය වෙනුවෙන් දිවාරය නොබලා උන්වහන්සේ වුණා, වෙහෙස වුණා, පාන්දර ඉඳලා තවමත් රැකියාවේ ඉදිරියේ ඉන්න බොහොම කට්ටිය ඉන්නවා මෙතන. ඒ සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න එක අවස්ථාවක් කරගනිමින් ඔබ සියලු දෙනාටත් මාගේ හදපිරි කෘතඥතාවය පළ කරමින්. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.